හිතුවදනේ මේ අපි කවුරුත් කැමති දැනෙන්න ආදරය විඳින්න නේද අපිට අපේ ජීවිත කාලෙදී සුවිශේෂී චරිත රාශියක් හම්බ වෙනවා ඒ අතරේ සුවිශේෂීම චරිතයක් හම්බ වෙනවා ඔහුගේ ආදරය අපිට ගොඩක් කලාවට දැනෙන අඩුයි ඒත් ඒ චරිතය ඔහු අපි වෙනුවෙන් තමන්ගේ දහඩිය මහන්සිය හෙළලා තමන්ගේ දරුවන්ව රැක බලාගන්නේ අතිමහත් වූ සෙනෙහසකින් කවදාහරි ඔහු ජීවිතෙන් ගිය දාට තමයි අපිට ඔහුගේ ආදරය දැනෙන්නේ ඒ තමයි තාත්තගේ ආදරය තාත්තා කියන්නේ ඒ තරම් වූ උතුම් වූ අම්මා වගේම උතුම් වූ චරිතයක් වෙනවා අපේ ජීවිතේ ඉතින් උතුම් වූ මවවරුන්ගේත් පියවරුන්ගේත් වේලාව තමයි මේ ඩොක්ටර් චැනලින් නලතර තාක්ෂණයේ සහ කලල වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය හෙලරුවන් පසන් කුමාර මහත්මයා අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් ඔබතුමාව අද දවසේදීත් පිළිගන්නවා. ආයුබෝවන් වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි මේ අපි කතා කරේ තාත්තගේ ආදරය ගැන. ඉතින් මේ අපි පසුගිය වැඩසටහන්වලදී කතා කරා මදසරු භාවය, ඒ වගේම කාන්තා මදසරු භාවය පිළිබඳවත් කතා කරා. අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුරුෂ මදසරු භාවය පිළිබඳව. ඇත්තම මේ කියන මාතෘකා ගොඩක් කලාවට හරි දීර්ඝ මාතෘකා නමුත් අපිට තියෙන කාල වේලාවත් එක්ක වෛද්‍යතුමනි අපි කාල වේලාව බෙදා හදාගෙන ඔබව දැනුවත් කරන්න සූදානම් වෙනවා. අපි කතා කරමු. ඒ කියන්නේ ඔව් තාත්තා කියන චරිතය. එතකොට අපි පොඩි කාලේ ගත්තාම තාත්තා කියන චරිතය ගත්තාම ඒක තමයි අපේ රෝල් මොඩල් එක. සරලවද අපි ඒක හරහා තමයි ලෝකයේ පුරුෂයා කියන කෙනා කවුද කියලා දකින්න තාත්තා සල්ලුකුත් සමානතාවට දුවෙක් සමානතාවට යගේ අනාගතේ බලාපොරොත්තු වෙන සහකාරය සමානතාවට තාත්තා වගේ කෙනෙක් වෙන්න පුළුවන් සමාජයේ දෙයක් කියලා පුතා සමානට ලොකු වෙලා වෙන්න කැමති තාත්තා වගේ කෙනෙක් වෙන්න මොකද හේතුව ඒ තාත්තා එයාගේ ජීවිතය හදාගන්නේ පෞරුෂත්වයේ හරහා විශේෂයෙන් මේ අතීතයේ ගත්තාම මේ තාත්තා කියන චරිතයට ඉතාම සුවිශේෂී තැනක් නෙවෙයි එතකොට මදසරුභාවය කියන එකේ ඉස්සර අපි නිතරම කතා කරේ කාන්තා පැත්ත උනාට දැන් මත්සර්භාවෙත් පුරුෂයා කියන එක තාත්තා කියන එක ඉතාම වැදගත් තැනකට ඇවිල්ලා තියෙනවා අපි කතා කරමු ඇයි ඒක වෙලා තියෙන්නේ. එතකොට දැන් තාත්තා කියන චරිතය අපි ගත්තාම මොකද අපි ගිය පාර ප්‍රෝග්‍රෑම් එකේ කතා කරා වගේම මේක අපි පටන් ගත්තොත් එහෙම මේ තාත්තාගේ තියෙන වැදගත්කම තාත්තා කියන කෙනා කොතනද සමාජයේ තිබිය යුත්තේ තිබියන්න ඕන තැන සහ දැන් තියෙන තැන ගැන අපි කතා කරොත් එහෙම දැන් අපි ලෝකේ දැන්ට පිළිගන්නා ලෝකේ පහළ වෙච්ච කියන බුද්ධිමත් බයෙන් වැඩිම සහාය ශාස්ත්‍රවල වෙන පිළිගන්න බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරුවෝ තාත්තව තිබ්බේ කෙලිම රහතන් වහන්සේ කෙනෙක් බ්‍රාහ්මණයෙක් සහ දිව්‍ය පුත්‍රයෙක් බුදුහාමුදුරන්ගේ තැන. මොකද තාත්තා කෙනෙක් නැති කරොත් ඒකේ වෙන්න පුළුවන් ආනිසංස තාත්ත කෙනෙක්ට රිදෙව්වොත් එකෙන් වෙන්න පුළුවන් දේවල් යාට ජීවිත කාලේ තාත්ත කෙනෙක්ගේ හිත කැඩුවොත් එයාට වෙන්න පුළුවන් දේවල් තාත්ත කෙනෙක් නැති කරොත් එයාට වෙන්න පුළුවන් දේවල් මේකේ ප්‍රමාණය අපිට කියලා නිම කරන්න බෑ. ඒතර ඒකේ ප්‍රමාණය සරලවකෝත් එයාට විඳවන්න වෙන්නේ මේ ආත්මිතරක් නෙවෙයි. අප කෝටි ගානකට දිව යන කතන්දරයක් බුදුහාමුදුරුවෝ මේ පුඩා කිස්සලා දැකලා කියලා තියෙන මේකේ. ඒක නිසා මේ පීතෘත්වය කියන කාරණය අපි ගත්තාම දැන් කතා කරනවා වගේ මේක බ්ලේම් කරන්න දැන් අපි අහන්න දෙයක් තමයි අපි වෙන හැදුවනම් දැන් ඉතින් කන්න දෙන්න ඕන කියන තැන තමයි දැන් ඉන්න සමාජය කතා කරන්නේ. නමුත් එතන නෙවෙයි මේක තියෙන තැන තියෙන්නේ මේ තාත්තගේ ಗುಣ කියන තැන. අම්මා කෙනෙක් මට කුසේ දරුවෙක් ඉන්නවා කියන දුන්න පණිවිඩය තාත්තට දෙන තැනදී තාත්තට ඇති වෙන සිතුවිලි අපි ගත්තා මේ සිතුවිලි හරහා ඒ දරුවට ඇති වෙන ආදරය පටන් ගන්න මේ වෙලාවේ. තාත්ත අනාගතයම ප්ලෑන් කරන්න පටන් ගන්නවා. ගොඩක් කාලවට අපි මම නූතන සමාජය ගැන මම දන්නේ නැහැ කොහොමද කියලා. නමුත් අපේ ඉස්සර තාත්තලා එයාගේ ජීවන රටාව සමහරට එයා යාළුවොත් එක්ක හොඳට දුවලා පැනලා නටලා විනෝදි විහිදපු කෙනෙක්. අර අම්මා ප්‍රෙග්නන්ට් කියපු තැන ඉඳලා ඒතර අම්මට කන්න බොන්න දෙන තැන ඉඳලා එයාගේ අනාගතයේ දරුවා ඉක්මනට පස්සේ එයා සමහර බඩට ආපු දවසෙම ඉස්කෝලේ දාගන්න එකවත් හිතලිවරයි තමයි කොප්ප ඇඩ්‍රස් එක පාගන්න තැන ඉඳලා එළාමයක් පොතෙන්ටද මං අරගෙන මේ වගේ පොඩා විතර ඒ තාත්තේ ගුණේ කියන තැන අපිට නිකන් වචනෙන් දෙකින් මේ අපි දන්න සීමාවෙන් කතා කරන්න බෑ තරල පොත ඒක එහෙම කතා කරොත් ඒකේ අපරාධ සරල ඒක අපි එහෙම අපි තාත්තේ ගුණ 100ක්
පන්සීයක් කිව්වොත් එහෙම ඒක ඒ වචන තේරුමක් නෑ. ඒ කියන්නේ ඒව සරලකොත් ඒ ಗುಣ ප්‍රමාණය කියා නිම කල නොහැකි මට්ටමේ තියෙන දෙයක්. ඒතකොට ඒ නිසා දෙපැත්තක් තියෙනවා. තාත්තා කෙනෙක් වෙන්න ඉන්න කට්ටිය ඒ ಗುಣ ඇති කරගත යුතුයි. බලන්න. තාත්තා වෙලා ඉන්න ඒ ಗುಣ පරිස්සම් කරගත යුතුයි. අපි මේ ඉන්නේ विश् फर्टिलिटी एंड आईवीएफ क्लिनिक पिलिगनीमे काउंटरे एदिरिपिट इतिन हेमदामत् वगे अपि कियन कारणयक् तमयि अलुत विवाहपत्ति वलकगे एकम बलापोरोत्तुव सुंदरम बलापोरोत्तुव दरुसुरतल बैरीम कियला इतिन ओब दैनटमत् दन्नवा नलदरु ताक्षणय ओस्से दरुवन बिहि कल हेकि क्रम 16क् तिबेन बव इतिन मे नवीन ताक्षणय ओस्से मेवन विट दरुवन 4000क् पमन मेलव एलिय देखला तियेनवा ओब मे दकिन्ने ए छायारूप एकतुवयि පස්ස අපි දැන් ගත්තාම දැන් පුරුෂේ බඳලා දැන් දුව වගේ බඳලා අවුරුද්දක් යනකොට නැත්තම් පුරුෂයාගේ වයසට වැඩි නේද ආන්තවර සාපේක්ෂව පුරුෂයාගේ හොඳ තියෙන්නේ පුරුෂර්තියක් වයසට යනකම් මේ දාත් තියෙනවනම් වැඩි මත්සර බාර ඇතුළත් වෙන්නේ අවුරුදු 45 50 55 අතර යනකම් ලොකුවට ප්‍රශ්නයක් එන්නේ නමුත් දැන් පෙන්ලා තියෙන අවුරුදු 45 50 යනකොට සම්බල දාත් වල තියෙන DNA fragmentation එක දා බිම්බ මේ ජානවල පොඩි වෙනස්කමක් නිසා සමහරට හොඳ නැති බබාලා ඇතිවීමේ අවදානම සහ බබාලා මිස්කැරේජ් ඇබෝෂන් වීමේ අවදානම සහ දරුවෙක් ලැබීමේ අවදානම වයසත් එක්ක වැඩි වෙන්න පුළුවන්. මේ අලුත්ම රිසර්ච් එකක් තාලා තියෙනවා ස්ථූලතාවය ගොඩාක් අධික වර වැඩි වෙනවා කියන පුරුෂයෙක් අන්න එයාගේ පොඩ්ඩක් මත්සර භාවයේ බලපාන ඉතින් DNA fragmentation එකත් වැඩි වෙන්න පුළුවන් කියලා. සහ සමහරට මේ ශල්‍ය කර්ම උදර කුහරය ආශ්‍රිතව කරන ශල්‍ය කර්ම නිසා මේ මනසර භාවය ඇති වෙන කෙනා විශේෂයෙන් පුරුෂයෙක් උදර කුහරය සම්බන්ධව ශල්‍ය කර්මයක් කරනකොට දෙපාරක් හිතන්න ඕනේ වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න ඕනේ ඒකේ රිසර්ච් ඩේටා එක බලන්න ඕනේ මේ කොච්චර ප්‍රමාණයකට කරාම කොච්චර ප්‍රමාණයකට මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද රිසර්ච් ඩේටා එක ඩිස්කස් කරලා තමයි යන්නේ නැත්නම් සමහරට ඒ ධාතු අද අනාගතයේට අධිසාන රක්ෂණය කියලා ෆ්‍රීස් කරලා ඉවරලා ඒ වගේ දෙයකට යන්නේ නැත්නම් සමහර ඔපරේෂන් එකකින් පස්සේ මේ ධාතු නැතිවීමේ අවධානම ඒක නිසා මේ ඒ පැති පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ පිරිමිලා මේ පොඩි කාර්ය කරන වැරදි ක්‍රියාව අපි කියමු මන්ත්‍රය ගන්න සිගරට් පානේ පානේ කරන සමහර විස බීජ යන දේවල් වැරදි ක්‍රියාවල් කරන මේවා ගොඩක් බලපාන පුළුවන්. අනාගතේ සමහර ධාතු ප්‍රමාණය බිඳුව දක්වා අඩු වෙලා යනවා. සමහර කරපොත වැඩ කරන්නේ නැති මට්ටමක යනවා. නිසා හරිම පුරිමලම මේ පොඩි කාලේ ඉඳන් හදනකොට තාත්තා විශේෂම එක කිව්වේ මේ තාත්තා බබෙක් හදුවට පස්සේ අවිදාවිදලා හරියන්නේ ඊට පස්සේ ආට තියෙන වෙනම රාජකාරියක් කරන්නේ මේ ළමයා කරන්නේ මොකද්ද කොහොද යන්නේ මොකද වෙන්නේ මේ ඔක්කොම බලන්නේ මොනවද බලන්නේ ඔක සමහරට යා බලන දේවල් එකේ මානසිකත්වය වෙනස් වෙලා යන්න පුළුවන් සමහර පිරිමි ළමයි ඉන්න ඒ වගේ ගැල් ළමෙක් ගැන කිසිම අදහසක් ඇති වෙන්නේ නැහැ ඒතොර ඒවා මේ පොඩි කාලේ දේවල් බලලා වෙච්ච දේවල් අහලා ඒවන්ට වෙච්ච ප්‍රශ්න ඉතින් මේ පැත්තම සමහරලාට සමහර විවල් විවාහ වෙලා ඉන්නවා අවුරුදු 5ක් 6ක් වෙනවා අපි ගාවට කවදාවත් දෙන්න කිසිම සම්බන්ධයක් කියලා නැහැ ඒකට මදසරු භාවයක් නැහැ මේක වෙන ප්‍රශ්නයක් තියෙන එක. ඉතින් මෙන්න මේ වගේ මානසික ප්‍රශ්න තියෙන නම් පුරුෂයෙක්ට ගිහිල්ලා වෛද්‍යවරයෙක් හම්බෙනවා. ඊට පස්සේ විශේෂයෙන් පුරුෂයා වෙන බෙහෙත් ගන්නවා නම් දී වැඩියා විශේෂයෙන් දී වැඩියා. ඉතින් තයිරොක්සින් ප්‍රශ්න හાર્ට් එකේ ප්‍රශ්න බෙහෙත් ගන්නවා නම් වෛද්‍යරට කියලා පුළුවන් නම් විවාහ වෙන පෙරම වෛද්‍යවරයා හම්බ වෙලා මේ සම්බන්ධව සාකච්ඡා කරලා ඒකට පියවර ගන්න. මොකද සමහර වෙලාවට ඒ තියෙනවා ස්පර්ම් ඩිස්ටෙනසිස් සින්ඩ්‍රෝම් කියලා. ඒකදී ඒකදී වෙන්නේ සමහර කට්ටියක මේ ධාතු ශක්තිය කාලෙත් එක්ක හිමීට ඉක්මන් අඩු වෙනවා. ඒ කියන්නේ අවුරුදු එයාවදු 20 25 දී විවාහ වුණා නම් හරි ඉක්මනට බබෙක් හදන්න. මොකද අවුරුදු 30 35 වෙනකොට එයාගේ බබෙක් හදින්න හැකියාව නැති වෙනවා. ඒ කට්ටියක එක්ක සංරක්ෂණය කරනවා නම් එක්ක විවාහ වෙලා ඉක්මන බබෙක් හදනවා නැත්නම් කල්ලයක් හදලා තියනවනේ අඩු වයසෙන් යනකොට. ඒක තව තියෙනවා ජාන තව ප්‍රශ්න කරනවා YQ මයික්‍රෝ රිලේෂන්ස් කියලා. දැන් ඒවැදී වෙන ඉක්මන් ප්‍රමාණය ඉක්මන් තමයි අදත්තම අඩු වෙනවා. ඒ කට්ටියට කරන්න ඕනේ දේවල් තමයි. ඉතින් මෙන්න මේ වගේ තියෙන නිසා මොකද දැන් මේ
පුරුෂය සම්බන්ධව කරන්න තියෙන පරීක්ෂණ හරි චුට්ටයි. දැන් කාන්තාවට පරීක්ෂණ 20ක් කරනවා පුරුෂයා කරන්න තියෙන පරීක්ෂණ 1යි 2යි. ඉතින් මේ මේ සම්බන්ධව කරන පරීක්ෂණ තියෙනවා. ඒතර සමාලලට පුරුෂයාගේ මේ ධාතු වල ඔළුව අපි කැප් එක අපි කියමු එක ප්‍රතිදේය හැදෙනවා සමාන්ටගේ ධාතු විරුද්ධව. ඒතර මේ වගේ සාධක බලපාන්න පුළුවන්. එතකොට විශේෂයෙන් පුරුෂයා පොඩ පරිසම් වෙන්න ඕනේ මේ අලුත් රිසර්ච් වල පෙන්නලා තියෙනවා උෂ්ණත්වය වැඩි වෙනකොට විශේෂයෙන් ඔය රැට උණු වතුර ගොඩක් පාවිච්චි කරනකොට දැන් ඔය අලුතෙන් තියෙන සෝනා ස්ටීමර්ස් ඒවට ගිහිල්ලා මේ ඇඟේ උෂ්ණත්වය වැඩි කරගන්න ඒව බලපාලා උෂ්ණත්වය ධාතු වල බලපාලා විශේෂයෙන් රෑ නිදි මරණ ජොබ් කරන කට්ටිය දුර එක තැන වාඩිලා එළවන කට්ටිය ඉතින් ලොරි ට්‍රක් ඩ්‍රයිවර්ස් ලා දුර එළවන කන්නේ මේ කට්ටිය මේක ටිකක් අධික තාපයේ තියෙන තැන් වල වැඩ කරන කට්ටිය රේඩියේෂන්ස් තියෙන තැන් වල වැඩ කරන කට්ටිය මේ කට්ටිය හරිම පරිස්සම් වෙන්න ඕනේ මේ විශේෂයෙන් ධම්මබේ මේ මේ කියන්නේ අර තාත්තා කෙනෙක් වෙන ක්වොලිටිස්ටික් හදාගත්තට පස්සේ කතන්දරේ මම කියන්නේ මේ ඩිසෙල්ලා ඌව කරන එකක් මේ කියන්නේ ඒ තමා සූදානම් වෙනකොට පරිස්සම් වෙන්න ඕනේ එතකොට තාත්තා කෙනෙක් තමගේ පුතා පොඩි කාලේ ඉඳලා බලන්න ඕනේ සමහර ලාවට සමහර ළමයි සමහර ප්‍රේෂ කට්ටිය ලොකු වෙලා තමයි ප්‍රසන්ට් වෙන්නේ ඒගොල්ලන්ගේ ලිම්ප පද්ධතිය සම්බන්ධ ඇබ්නෝමලිටිස් පොඩි කාලේ හොයාගන්නවා. ඉතින් ඒක තාත්තා විසින් මේක හරියට ඒ ක්‍රියාවලිය කරන්නේ. මේක නිරීක්ෂණය කරලා ප්‍රශ්නයක් තියෙන වෛද්‍යවරු ක්ලිනික් එකට පෙන්නලා ඒ උත්තරන්නේ. ඒ නිසා මේක මේ මේ මානසික සහ ශාරීරික පැති දෙකම මේකදී බැලන්ස් කරගන්න ඕනේ පුරුෂයා යන ඊට පස්සේ. මොකද ඇත්තටම පුරුෂයා ඇත්තටම කිව්වොත් අපිට වාසනාවන්ත කියන්න බෑ. නමුත් මදසරු භාවය පැත්තෙන් බලනවා දැන්ට තියෙන ටෙක්නොලොජි එක මුලින් තාක්ෂණයත් එක්ක පුරුෂයන්ගේ ප්‍රශ්න වලට තියෙන පිළිතුරු ගොඩක් වැඩි. අරප පුරුෂයෙක්ගේ තියෙන ප්‍රශ්න වලට බබෙක් ගෙදර හරන් ආමේ හැකියාව ටේක් හෝම් බී ග්‍රේඩ් එක හරි වැඩි. මොකද හේතුව ධාතු ප්‍රමාණය බිඳුව තියෙන කට්ටියගේ සමහර පෝෂාහාරා විදලා සුක්කනු අපුගේ පීසා පීසා දැන් අලුතෙන් මයික්‍රෝ පීසා කියලා ක්‍රම. ඒ ක්‍රම මගින් එලිට ධාතු වර්ගන දරුවෙක් එළිය හදින්නේ ක්‍රම තියෙනවා දැන් අලුතෙන්. ඒක නිසා විශේෂයෙන් පුරුෂයා එච්චර මේකේ එකයි අර අපි ඉස්සර කියන්නේ ලොකු ප්‍රශ්නයක් නැහැ ඒක නමුත් අලුත් රිසර්ච් දෙයක් එහෙම නෙමෙයි. දැන් ඉස්සර තිබ්බේ මීට අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා කාන්තා ප්‍රශ්න 180යි පුරුෂ ප්‍රශ්න 120යි මාත්. දැන් මේක 150 මට්ටමට ඇවිල්ලා තියෙනවා. දැන් මත්සරු භාවයේ කපලා කපලා අපි 10ක් බැලුවොත් 5 දෙනෙක්ගේ පුරුෂයාගේ ප්‍රශ්න 5 දෙනෙක්ගේ කාන්තාගේ ප්‍රශ්න. ඒක නිසා මේ කොයලා පුරුෂයා කියලා හැංගෙන්න හොඳ නැහැ. දැන් මොකද සමහරවිට නෝන එන්නේ අම්මත් එක්ක යනවා ඉතින් මම හොලි සමහර වල යන මහත්තයත් එක්ක ගෙන එන්නේ මොකද මහත්තය එන්න මොනේ මේ ක්‍රියාවලියක අන්තිම තමයි කන්සෙන්ට් කියන තැනදී අපි මේ හැම ප්‍රොසීඩියකින් කන්සෙන්ට් එකක් කියන දැන් අසම් කරන ડોකියුමන්ට්ස් තියෙනවා යන ප්‍රොසීඩියක් ගැන විස්තර කරලා දීලා පුද්ගලයා ඉතින් මේකෙදී වයි හැමදෙස්සෙම හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම ඉන්නෝනේ මේ කන්සෙන්ට් එක කියන නැතුව වයිෆ්ට විතරක් කියලා මම පස්සේ හස්බන්ඩ්ට ගියා කියලා එහෙම හරියනවා සමහර වයිෆ් කෙනා මම හස්බන්ඩ්ගේ අස්සන කොලේක අරන් ඉන්නම් ඒව හරියන්නේ මොන මේක දෙන්නගෙම ක්‍රියාවලිය. මොකද අපිට හිතා ගන්න පුළුවන් දැන් හස්බන්ඩ්ට මේ අත්‍යවශ්‍ය මොහොතේදී එන්න බැරි නම් අය බබෙක් අම්මනට පස්සේ අය කතන්දර ඒ බබට ඇටෙන්ඩ් වෙන්නෙම නෑ. ඒකද මම සමහර අය කියනවා දැන් සමහර අයලා දැන් මම දැන් සමහරට අපි ප්‍රෝගින් ආවම සමහරට පැය දෙක තුනක් ඉන්න වෙනවා. එතකොට මම ඉස්සර හිතුවා ඒක එච්චර හොඳ නැද්ද මේ පැය දෙක තුනක් ඉන්න එක මේ මොකක්hari ක්‍රමයක් හදන්න ඕනේ ආපු ගමන් ටක් ගාලා බලන්න. පස්සේ මට තේරුණා මේ ඒකේ මේ මම පොඩ්ඩක් කාලයක් යනකොට තේරුණා මෙතන මේ ඇයිලා ඉවසගෙන ඉන්න කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ගේ ප්‍රෙග්නන්සි රේට් එක වැඩි. අර මෙතෙන්ට එලා හදිසි කට්ටිය ඉන්නවනේ දඩබි ඔෆිස් යන අර තැනන්නේ. ඒ කට්ටිය ප්‍රෙග්නන්සි රේට් එක අඩුයි ස්වභාව ධර්ම ඒක ඉතින් ඒ ක්‍රමයට ඉතින් දරුවෙක් වෙනුවෙන් කාලය වැය කරන්න පුළුවන් තාත්තා කෙනෙක්ට අම්මා කෙනෙක්ට ස්වභාව ධර්ම වැඩි ඉඩක් දෙලා තියෙනවා. මවක් වීමට අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ගේ ඩිම්බ තෝරා ගැනීමකට ලක් කරන ගුණාත්මක භාවයේ පරීක්ෂාවට ලක් කරන තැන තමයි මේ පසුබිමින් දැක්වෙන්නේ. ඉතින් මේ රෝහල වෙත මේ ශල්‍යාගාරය වෙත පැමිණෙනකොටත් අපිට මේ වගේ ජීවහානිහරණය කරන ලද ඇඳුම් කට්ටලයක් අපිට අඳින්න සිද්ධ වෙනවා. ඩිම්බ අධිරෝපණය ඒ වගේම කලල ගර්භාෂගත කිරීම මේ ස්ථානයේ තමයි සිද්ධ වෙන්නේ. ඔව් ඔබතුමා ඇත්තටම මේ
චීනය එංගලන්තය ඇමරිකාව වගේ විවිධ රටවල වසර ගණනාවක පළපුරුද්දක් තියෙන වෛද්‍යවරයෙක් නලදර තාක්ෂණය හා කල්ල වෛද්‍ය විද්‍යාව පිළිබඳව. ඉතින් මේ කියන තාක්ෂණය ලෝකේ තාක්ෂණය ඔබතුමාගේ රෝහල වෙත පැමිණෙන සියල්ලන්ටම ඒ ආකාරයෙන්ම ලබා දෙනවා නේද? ඒ කියන්නේ ලෝකයේ තියෙන තාක්ෂණය සහ ඒ ගුණාත්මක භාවය කිසිම අඩුවක් වෙන්නේ නැතුව ඔබතුමා ලබා දෙනවා කියලා මම දන්නවා. ඉතින් අපි ඒක ගැනත් කතා කරමු නේද වෛද්‍යතුමනි? ඔව් දැන් ලෝකයේ තියෙන ක්‍රම කියනවා ඔබ බල හදන්න බෙදෙන ක්‍රම 16ක් 17ක් මේ මත්සර භාවය ෆර්ටිලිටි ටෙක්නික්ස් කියන පැත්තේ තියෙනවා. දැනට ලෝකයේ ඒ කොහෙද අපි කියමු ඕස්ට්‍රේලියාවද ඇමරිකාවද එංගලන්තෙ තියෙන්නේ මේ හැම ක්‍රමයක්ම අපි හොස්පිටල් එකේ ප්‍රැක්ටිස් කරනවා. ඒකල තියෙන හැම ටෙක්නොලොජි එකක්ම හැම අවශ්‍ය ඉක්විප්මන්ට් එකක්ම PGS තාක්ෂණයේ දීම් තාක්ෂණයේද ඒකත් ඒ කල්චර් මීඩියාස් ස්පෙෂලි ඒ හැම දෙයක්ම ගැනලා තියෙන්නේ. ඒකෙන්ද මේ ඉස්සර මේ නලදරු තාක්ෂණය සමග මත්සර භාවය අතර ඉස්සර අහලා දැන් කට්ටිය ඇහිලා කියනවා සියර ඩොක්ටර් සියර 20ක් 30ක් නේද මේක සාර්ථකයි. ඒ ඉස්සර දැන් මේක සියර 50ක් 60ක් 70ක් දක්වා වැඩි කරලා තියෙන්නේ. මේ ඉතින් ටෙක්නොලොජි එකත් එක්ක සහ මේ දායක ඩිම්බ ගන්න ක්‍රියාවලියත් එක්ක මේක ගෙදර ටේක් හෝම් බේබිලි කියන්නේ 10 දෙනෙක් කරොත් 6 දෙනෙක් 7 දෙනෙක්ට කියන්නේ මේ වෙන කිසිම ක්‍රමයකින් බබාලා හදන්න බැරි කක් තියෙනවා. වෙන කිසිම ක්‍රමයකින් බබෙක් හදන්න බැරි 10 දෙනෙක් ගත්තොත් 6 දෙනෙක් 7 දෙනෙක්ට බබෙක් හදන්න පුළුවන් මට්ටමට දැන් ලෝකෙ මේ ටෙක්නොලොජි එක දිනු. ඒ ටෙක්නොලොජි එක ඒ මට්ටමට යන්න අපි හැම ටෙක්නොලොජි එකක්ම අපි ගාව තියෙනවා. නැත්තම් අපි නැවත වැටෙන්නේ අර 130 ට 20ට තමයි නැවත වැටෙන්නේ. නිකන් අපි ජස්ට් කන්වෙන්ෂනල් IVF කියන එක විතරක් කරගෙන හිටියොත් 130 40 මට්ටමේ තමයි අපි නිතරම වැටෙන්නේ. මම දන්න විදිහට ඔබතුමා වරින් වර විදේශගත වෙනවා. ඔය අප්ඩේට් වෙනවා නේද හැම වෙලාවෙම. යන්නේ ගොඩක් තර රිසර්ච් ප්‍රසන්ටේෂන්ස් තියෙනවා, අපේ කන්ෆරන්සස් තියෙනවා. මේ ලෝකේ විද්‍යාඥයෝ ඇවිල්ලා වෙලා ඒගොල්ලෝ ප්‍රසන්ට් කරනවා. ඒගොල්ලෝ කරපු පරීක්ෂණ තව සක්සස් රේට් එක වැඩි කරන්න මොනවද කරන්න පුළුවන්, ඩිස්කෂන් සමට අපෙන් අදහස් ගන්න මොනවද කරන්න, ඔයගොල්ලෝ මොනවද කරන්න කියලා. ඉතින් ඒ අතර ඒ හරහා ආපු දේවල් තමයි මේ කිසිම දෙයක් මේ මට උපතින් ඇවිල්ලවත් මම හොයාගත්ත දේවල් මොකුත් නැහැ. මේක ඇත්තම කිව්වොත් මම ඉගෙන ගන්න කාර්ය කරපු රිසර්ච් කීපයක් තියෙනවා. ඒ අර අනිත් හැම දැනුමක්ම ලෝකේ කට්ටිය හොයාගත්ත දේවල් අපි ඉගෙනගෙන ඒ පිළිවෙලකට කරගෙන යාමක් තමයි මේක දිවෙන්නේ. මොකද මට මේකේ මැජික් එකක් කරන්න බෑ සිස්ටම් එකේ. කෙනෙක්ගේ මම කියනා වගේ කෙනෙක්ගේ ඒ කර්ම ශක්තියත් එක්ක එන දෙයට මම පැත්තක ඉඳන් උදව් කිරීමක් තමයි මෙතෙන්දී කරන්නේ. ඒතරේ ටෙක්නොලොජි හැම එකක්ම අපි හොස්පිටල් එකේ අපි ගෙනල්ලා දෙනවා. කොහේ හරි අලුත් මැෂින් එකක් තියෙනවා නම් මම ඒක අත්‍යවශ්‍ය නැහැ අනිවාර්යෙන් මම අරන් යනවා හොස්පිටල් එකට. මේ සහ දැන් විශේෂයෙන්ම දායක ඩිම්බ කියන කතන්දරේ දැන් ඉස්සර දායක ඩිම්බ වන්න නම් ඔව් හැමතැනම යන්න ඕනේ පේෂන්ට් වාගෙන. දැන් එහෙම අවශ්‍ය නැහැ, අපේ හොස්පිටල් එකේ දායක ඩිම්බ තියෙනවා. කෙනෙක්ට අවශ්‍ය නැහැ නේද හොස්පිටල් එකේම දායක ඩිම්බ හදපු කලල අවශ්‍ය නම් ගන්න පුළුවන්, හදපු කල්ල ගන්න පුළුවන්. අතර මේවා ඔක්කොම ලක්ෂ 3,000 4,000 5 IVF එක පහට දායක ඩිම්බ කියන ඩිම්බත් එක්ක ලක්ෂ 4,000 5ට දායක කල්ලා ලක්ෂ 4,000 අද කැප්සියුල් බබලක් 3,000 අතර මේ PGD PGS කියන ටෙක්නොලොජි එක කරන්න හදලා තියෙනවා. අද IMSI ICSI කියන ප්‍රොසීඩියස් එකට හදලා තියෙනවා. ඉතින් මේ හැම එක ටෙක්නික් එකක්ම හදලා තියෙන්නේ පේෂන්ට් ඇවිල්ලා පුළුවන් කෝස්ට් එකට. දැන් අපි ආවම කිසිම කෙනෙක්ට අපි මේක කරන්න මේක කරන්න කියලා කියන්නේ නැහැ. දැන්ගේ රිපෝට් එක බලලා තියෙනවා ඔයාට ගැළපෙන්නේ මෙන්න මේ ක්‍රමේ තමයි, ක්‍රම ටික තමයි ගැළපෙන්නේ. මේ ක්‍රමේ කරොත් ඔයාලට මෙච්චර සාර්ථකත්වයක් වෙන්න පුළුවන්. ඒ රිසර්ච් ඩේට් එකත් එක්ක අපිට කියන්න පුළුවන්. ඉතින් රිපෝට් එක බලුවා. ඔයාට මේ ක්‍රමේ 120යි, මේ ක්‍රමේ 130යි, මේ ක්‍රමේ 60යි කියලා. ඊට පස්සේ ඒකට යන වියදම අපි කියනවා. මෙන්න මේ වගේ වියදමක් තමයි ඔයාට යන්නේ. ඊට පස්සේ එයාට පුළුවන් තෝරගන්න, එයාට එයාගේ හැකියාව අනුව එයාට කැම්ප් ටෙක්නික් එක තෝරගන්න පුළුවන්. ඒතර එයාට ඇයි ලෙවල් එයාගේ තියෙන අතේ තියෙන ලක්ෂ 3,000 ඒකට ගැළපෙන ටෙක්නික් එක තමයි. ඒතර එයා දැනගෙන නැත්නම් එයා මේ සක්සස් රේට් එක මගේ මෙච්චරයි කියලා. දැන් අපි ඔය IUI කියලා ක්‍රමෙන් අපි IUI ටෙක්නික් එකේ නෝමල් සක්සස් 15% කියලා. ඒතර කියන්නේ අඩු මුදලක් නෝ සාර්ථකත්වයේ 15%. ඒතර ඒක දැනගෙන යනවා IUI කරනකොට 10 දෙනෙක් කරොත් එක්කෙනෙක් දෙන්න තමයි IUI කියන ටෙක්නික් එක හරියට. දැන් UTP කරොත් තව 10 දෙනෙක්ව 3 දෙනෙක් විතර හරියට. ඉතින් මේ වගේ ටෙක්නික් එක වෙනස්ලා අපි දැන් ටෙක්නික්ස් කතා කරනවා. අපි කතා කරමු එක ක්‍රම සම්බන්ධව. ඉතින් මේ හැම ක්‍රමයක්ම කතා කරන්න බෑ. ඒතකොට තමාට ගැළපෙන ක්‍රමයේ තෝරගන්න පුළුවන්. දැන් කෙනෙක්ට අපේක්ෂාව එක ක්‍රමයක් නැති බෑ හැමෝට මේකනේ කරන්නේ. ඉතින් මේකේ තමාට හැකියාව තියෙන ක්‍රමයේ තෝරගන්න පුළුවන්. ඒතකොට අපේ සක්සස් රේට් 145 විතර ඉඳලා 170 දක්වා රේන්ජ් වෙනවා. සමහර මාසවල 80 යනේ වත් වෙනවා. සමහර මාසවල 130 එක එක කෙනාගේ වයස අනුව එක එක කරන සයිකල්ස් අනුව වෙනස් වෙනුත් roughly 40-60% අතර යනවා. ඒ කියන්නේ ලෝකේ දියුණු රටවල්වත් මේ සක්සස් රේට් එක තමයි අපි වෙන රටකට ගිහිල්ලා ගන්න පුළුවන් සක්සස් රේට් එක ඒ ගන්න තමයි. සහ ඊට වඩා අපි දැන් දෙවෙනි පාරක් තුන්වෙනි පාරක් කරන්න ආවද වෙන රටල ගොඩක් ලොකු වේදමක් යද්දි අපේ සිස්ටම් එකේ දෙවෙනි පාර අපි චාර්ජ් කරන්නේ පේෂන්ට් රුපියල් 75,000.
නැවත තැන්පත් කිරීම කොටේ ජාති කරන්නේ. ඉතින් මේ ක්‍රමයක් දැන් අලුතෙන් හැදුවා මේ සිස්ටම් එක අලුත් මැනේජ්මන්ට් එකක් දාලා මේ ගොඩක් විශේෂයෙන් මම කැමති දැන් මේක මේ යම් මුදල් තියෙන කට්ටිය ලෝකේ හැමතැනම ගිහිල්ලා හරි කරගෙන යන්න පුළුවන්. මධ්‍යම පාන්තික සහ දුප්පත් අයට මේක කරගන්න බැරි මට්ටමකදී තිබ්බද අපි ටාගට් කරන්නේ මේ මේ අඩු අයට තව කොහොමද ෆස්ට් එක අඩු කරන්නේ. සහ ඊට පස්සේ මම කිව්වා වගේ කටේ මානසික පැත්ත හදන්න කොහොමද? එන්නේ ඇයිල මෙතන මට පුළුවන් නම් භාවනා කරවන්න. දැන් අඩි 30ක් හරි සිලෝ ඉස්සෙල්ල මෙතන ඇයිල මොකද කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් කවුන්සලර්ස් කත් එක්ක කතා කරන්න පුළුවන් නම් වෙනම එන්ටර්ටේන්මන්ට් පැත්තක් කෙනෙක්ට දැන් ගෙදර ගිහිල්ලා තියෙන ප්‍රශ්න ටික අමතක කරලා මෙතන ඇයිල අපිට මෙතන දෙන්න මානසික කත් හදලා ගෙදර යවන්න. ඒ පැති පොඩ්ඩක් බලනවා දැන් කරන්න කියලා. අපි විශේෂයෙන් මම නිතරම කල්යයක් දැන්පත් කළ හිතන දෙයක් තමයි ශන සම්පත්තිය. මේ කාලේ කොහමරි බබෙක් හම්බුනේ මේ බුදුහාමුදුරන් බණ අහන කාලේ අඩුපාඩුවක් නැතුව ඒක අපිට කරන්න පුළුවන් උතුම්ම දේ මේ ජීවිතේ මොකද මේ කාලේ කෙනෙක් උපදවන කියන එතන තමයි තියෙන කතාව. මොකද ආයි මේක ඇහෙන්න තවදු 5000කින් පස්සේ පිටුනට වෙනවා. ඊට පස්සේ අපි බබාලා 100ක් හදුවත් ඒකේ වටිනාකම. හොඳයි. ඔබට පුළුවන් වෛද්‍යතුමාව මුණ ගැහිලා දවසක් වේලාවක් වෙන් කරගන්න 0777 910 910 0773 910 910 සහ 0771 862 117 නැවතත් මතක් කරන්න 0771 862 117 කියන දුරකථනයට දුරකථන ඇමතුමක් දෙන්න දිනක් වේලාවක් වෙන් කරගන්න. ඒ වගේම ඔබට නිවසේ ඉඳන් මේ වැඩසටහන නරඹනකොට ඔබට පැන නැගෙන ගැටලු අප වෙත ලියා එවන්නටත් හැකියාව තියෙනවා. 393 කසගහවත්ත පාර උඩහමුල්ල නුගේගොඩ. ඉතින් අද වගේම තවත් වැඩසටහනකින් ලබන සතියේ හමු වෙමු. ගෙන් එන්නම්.